ඔන්න යාළුවනේ අදත් ගෙනාවා ලස්සන කතාවක්. ආයිබෝන් හැමෝටම. අද මං ගෙනාවු කතාවලට උපහරණ කතා කියලා කියනවා. ඒ වගේම ප්‍රස්තාව පිරුළු හැදෙන්න පදනම් වෙච්ච කතා විදිහටත් මේ කතා හඳුන්වනවා. අපි බලමුකෝ කතාව මොකද්ද කියලා. ඉස්සර කාලේ ලංකාවේ හිටියා ආණිගුරුන් කියලා කණ්ඩායම. ඉතින් මේගොල්ලෝ අඩුම කුඩුම එහෙම ලෑස්ති කරගෙන ඔන්න ගමනක් යන්න පිටත් වුණා. හොඳටම රැවෙච්චි හින්දා ආන්න අතන තියෙන අම්බලමේ පොඩ්ඩක් නැවතලේද නැන්ද? ඒක හොඳ. ඇඟට ටිකක් අමාරුයි. යන් 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 යන්. දොතුම සාගිනි. කැඳ ටිකක්වත් හදලා බොමුද? ඒක හොඳ අදහස. මේ අම්බලමේ තියෙනවා ලොකු හැලියක්. අපි ඒකට වතුර ටිකක් රත් වෙන්න දාලා කැඳ ටිකක් හදාගන්න බොමු. කැඳ හදන්න? අපුරුයි අපුරුයි. මේ මේ මේ. එහෙනම් හැමෝම දැන් තමන් ගාව තියෙන හාල් වලින් හාල් මිට මිට දාමු. ඈ දාලා ලොකු කැඳ එකක් හදාගන්න බොමු. ඔන්න ඉතින් හැමෝම කලේ අත මිට මොලවලා ඇලියට අත දාන එක විතරයි. හැමෝටම ඕනේ අනිත් කෙනාව රවට්ටලා කැඳ බොන්න. මේ අය කැඳ බොයිද? පුසුඹ දැන් නම් මයිතේ හොත්තට පැහිලා. එහෙනම් රස බලමු නේද? ඇයි මොකද මේ උණු වතුරනේ? ඕ උණු වතුර. අන්තිමට ඉතින් මේ හැමෝටම බොන්න උනේ රත් වෙච්ච වතුර තමයි. ඔන්න ඉතින් එදා ඉඳන් අනුන් රවට්ටන්න ගිහිල්ලා තමන් රැවටුණාම ආණ්ඩි හත් දෙනාගේ කැදහැලිය වගේ කියලා ප්‍රස්තාව පිරුලකුත් හැදුණා. ලස්සනයි නේද කතාව? ඉතින් මෙන්න මේ වගේ තවත් ලස්සන කතාවක් එක්ක අපි ආයෙත් දවසක හම්බ වෙමු. එහෙන් එන්නම්.